දුම්රිය රියදුරෝ වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරති. ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කැලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. ධාවනාගාර සියල්ල අද සිට වැඩ නැහැ. අවලංගු වූ ගමන් වාර 200ක් පනිනවා. කාර්යාල සේවකයන් ලොකු අමාරුවක. අමිත් මදුරංග ගමගේ වාර්තා කරන්නේ දුම්රිය ධාවනාගාර පහෙන් දෙකක රියදුරන් 80 දෙනෙකු ආරම්භ කර තිබෙන වැඩවර්ජුණයෙන් කොටුව මර්ධාන ඇතුළු දුම්රිය ස්ථානවල මගින් දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටිනවා. එල්ලීම් කීපයක් මුල් කරගෙනමින් දුම්රිය එන්ජින් රියදුරන් ආරම්භ කළ වැඩවර්ජණය හතරවන දිනටත් අද ක්‍රියාත්මකයි. දුම්රිය එන්ජින් රියදුරන්ගේ දෙවැනි පෙළ උසස් වීම ලබා දීම ප්‍රමාදවීම වැටුප් කීතයක් නොමැතිකමින් බඳවා ගැනීම දිගින් දිගටම ප්‍රමාදවීම ඇතුළු ඉල්ලීම් කීපයකට විසඳුම් ලබා නොදීම පිළිබඳව දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට විරෝධය පළ කරමින් ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරුන් සංගමය පසුගිය සිකුරාදා මේ වැඩවර්ජනය ආරම්භ කර තිබුණා. මගේ ජනතාවගෙන් දුම්රිය සේවකයන්ට දැඩි විරෝධයක් පළ වූ අතර වෙනදා ගමනාගමනයට දුම්රිය යොදාගත් මගින් බස්ත්‍රත භාවිතා කිරීමෙන් ඇතැම් දුම්රිය ස්ථානවල පාළු ස්වභාවයක් දකින්න තිබුණු බව තමයි මෞබිම් පුවත්පතේ වාර්තාවේ සටහන් කරන්නේ. ලංකාදීප වාර්තාව රියදුරු වර්ජණයෙන් දුම්රිය ගමන් 200ක් නැවතිලා වර්ජණය දිගටම. යොහාන් බහසුරගේ වාර්තාව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමයට අයත් දුම්රිය රියදුරන් දින 3ක් 30 ක්‍රියාත්මක කරන වැඩවර්ජණය හේතුවෙන් දුම්රිය ගමන් වාර 200කට ආසන සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ගමනාගමන එන්.ජේ. ඉඳිපොළගේ මහතා ඊයේ පස්වරුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයාගේ ප්‍රකාශයේ එලෙස සඳහන් කරන්නේ මේ දිවයිනේ වාර්තාව එන්ජින් රියදුරු වර්ජණය අද නාවොත් බලාගෙනයි. වර්ජණය දිගටම අදටත් විසඳුමක් නැත්නම් දැඩි ක්‍රියාමාර්ග ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රකාශය ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරාගේ වාර්තාව දුම්රිය වර්ජණය CIDA යනවා. මේ අතරෙම දුම්රිය ගමන් වාර 100ක් නවතිනවා. දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ 3 දිනටත් වැඩ වර්ජණය නිරත වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 100කට අධික සංඛ්‍යාවක් අත්හිටුවීමට සිදු වූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගමනාගමන භාර එන්.ජේ. ඉඳිපොළගේ මහතා දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබෙන බවයි අද දිවයින පුවත්පතේ ප්‍රධාන වාර්තාවේ සටහන් කර තිබෙන කාරණාවක සඳහන් කර තිබෙන්නේ. තව මන්ත්‍රීන්ලන්ට වාහන පර්මිට්, ඒගොල්ලන්ට V8, Benz, BMW කාගේ සල්ලි වලින්ද මහජනතාවගේ බදු මුදල් වලින් ගන්න කියන්න BMW, Benz, V8 ඕන නම් තමන්ගේ සල්ලි වලින් බදු සල්ලි වලින් නැතුව අද උදේ වැඩට එන සේවකියෝ අද උදේ විවාර විභාග වලට ලියන දරුවෝ එක්කෝ පාපුවරුවේ එකෝ එන්ජින් කාමරේ එකෝ රියදුරු කාමරේ එකෝ වහලේ උඩ එහෙම නැත්නම් අතීත සිදුවීම් මතක ඇති පීල්ලට වැටලා මැරෙන රටක් බිහි කරලා තියෙන රටක්. අද අපි කතා කරන්නේ මොනවද වාහන පර්මිට් පිළිබඳව. දුම්රිය එන්ජින් රියදුරු වර්ජණයෙන් දුම්රිය ගමන් වාර 200ක් අවලංගුයි. මේ අදපුවපතේ වාර්තාව විසඳුම් ලබා දීම ප්‍රමාද කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරනවා. ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් යුනියන් සංගමේ ලේකම් SRMC එම් සේනානායක එලෙස ප්‍රකාශ කර තිබෙනවා. ඒ අතරේම ප්‍රශ්නය සහ උත්තරය දෙකම තිබෙන වාර්තාවක්. දුම්රිය රියදුරන් 186 දිනක් පුරපාඩුයි. 2017 සිට දුම්රිය රියදුරන් බඳවාගෙනත් නැති බව තමයි මේ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ. දිනේෂ් සමරකෝන්ගේ වාර්තාව වර්තමානයේ වන විට දුම්රිය රියදුරන් 186 දිනකගේ පුරපාඩු තිබෙන බවත් දුම්රිය රියදුරන් 2017 වසරේ සිට බඳවාගෙන නැති බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කෝපා කමිටුවේදී අනාවරණය වෙලා තිබෙනවා කියන එකයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 7ක් දුම්රිය රියදුරන් බඳවාගෙන නැහැ. මේ ප්‍රශ්න ඔක්කොටම එකම විසඳුමයි තියෙන්නේ. මේ 225 කෝච්චියෙන් වැඩට එන්න පටන් ගත්ත දවසට, ඒ කියන්නේ පාර්ලිමේන්තු එන්න පටන් ගත්ත දවසට, බස් එකේ පොදු ප්‍රවාහන සේවයේ පාර්ලිමේන්තු එන්න පටන් ගත්ත දවසට, ආණ්ඩුවේ OPD එකෙන් බෙහෙත් ගන්න පටන් ගත්ත දවසට, ආණ්ඩුවේ ස්පිරිතාලේ වාට්ටුවේ ඇඩ්මිට් වෙලා බෙහෙත් ගන්න පටන් ගත දවසට මේ ප්‍රශ්න ඔක්කොම විසඳේවි. දුම්රිය වර්ජණය කඩාකප්පල්කාරී වැඩක් දැයි හොයනවා. දුරගමන් සේවා එකක්වත් අවලංගු කරලා නැහැ. අවලංගු කළේ ප්‍රාදේශීය ගමන් වාර කිහිපයක් විතරයි. දුම්රිය අතිරේක සාමාන්‍ය අධිකාරී PS පොල්ලවත්තගේ ප්‍රකාශයයි සුභාෂිනී සේනනායකගේ වාර්තාවක සටහන් කර තිබෙන්නේ. මේ අමුතු රුබන්ත්‍රණයක් ගැන කතා කරන්න දෙයක් නැහැ. කෝච්චි ගානට වඩා වැඩි සමිති ගාන සේවකයන් සේවකයන් නොයි මේ
රටේ පොදු මහජනතාවගේ ප්‍රමාණය අරන් බලනකොට මහජනතාවට වඩා වැඩි සේවකයන්ගේ ප්‍රමාණය. අමුතු කුමන්ත්‍රණයක් ගැන කතා කරන්න දෙයක් නැහැ. ප්‍රශ්නේ උත්තරේ දෙකම එතන තියෙනවා. අවුරුදු 76කට පස්සේ අපිට උරුම වෙච්ච මොකද්ද මේ රට? එහෙම නැත්නම් මොකද්ද මේ විකාරය? උඩට උදේට වැඩට යන්න බැරි නම්, උදේට ඉස්කෝලේට යන්න බැරි නම්, දරුවට වාර විභාගෙ ලියන්න බැරි නම්, සේවකයාට රතු විර වදින්න නැතුව තමන්ගේ කන්තෝරුවට යන්න බැරි නම් මොකක්ද මේ බිහි කළාය කියන රට?